අධිකරණය දීපු තීන්දුවකදී දීපු තීන්දුවෙන් තෘප්තිමත් නොවන පාර්ශවයකට පුළුවන් ඉහළ අධිකරණයට ඒ පිළිබඳව අභියාචනයක් කරන්න. එසේ නැතුව ගරු අධිකරණයක් විසින් දෙන ලද තීන්දුවක් ප්‍රසිද්ධිය විවේචනය කරනවා නම් ශාස්ත්‍රීය අන්දමේ නොවන ආකාරයට මත දක්වනවා නම් ඒක එතරම් සුසු කාරණයක් හැටියට මා දකින්නේ නැහැ. මේ දඩේ ගෙවන්න ඕනේ නැත්තේ මහ ජනතාව නෙවෙයි මහින්ද රාජපක්ෂ වුණේ. ඔච්චර ජාතිය ආගම ගැන කතා කරන නායකයෙක් තමන්ට එහෙම සිල් රැදි බෙදන්න උවමනාවක් තිබුණා නම් තමන්ගේ මුදල් වලින් ඔය වියදම් කරලා ඔය සිල් රැදි ටික අරන් දෙන්න තිබ්බනේ. දැන් නැවත මේ රටේ මිනිස්සුන්ව ගොනාට අන්දවන්නට උත්සාහ කරන එක මම හිතන්නේ කිසිම මිනිහෙක් පිළිගන්නේ නැහැ. මේ හදන්නේ තමන්ගේ මතය බුද්ධ ආගම උපයෝගී කරගෙන ජයග්‍රහණය කරවන්න. ඇත්තටම ඒකට මුදල් අවශ්‍ය නම් ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නවා මන්ත්‍රීවරු. ඔවුන් ඉතා විශාල වැටුපක් ගන්නවා, දීමනා ගන්නවා. ඒ මුදල් උපයෝගී කරගන්න පුළුවන් මේ සඳහා කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි හිටපු ජනාධිපතිතුමා වැටුප් දෙකක් ගන්නවා. ජනාධිපති වැටුප සහ මන්ත්‍රී වැටුප. ඇත්තටම පුළුවන් ඒවා උපයෝගී කරගෙන මේ අවශ්‍ය නම් මේ අය නිදහස් කරගන්න. විනය කියලා තියෙනවා, සග විනය කියලා වෙනම එකක් තියෙනවා. ඒ සග විනය තියෙන්න ඕනේ විනය පිටකේ අනු. පින්නපාතේ යන්න දේවල් කියලා තියෙනවා මොනවටද පින්නපාතේ යන්න ඕනයි කියලා. රුපියල් 7 වලට පින්නපාතේ යන්න කියලා මණ්ඩන් දැකලා නැහැ විනය පිටකේ කියලා තියෙනවා. තමන් තමන්ගේ පුජ්‍යලික ලාභ අපේක්ෂාවේ රටේ අධිකාරණයේ දුන් තීන්දුවක් විහිළුවට ලක් කර පින්නපාතේ යනවා නම් ඒක වැරදි වැඩක්. මිනිසුන් නොමග යවන් භික්ෂුන් වහන්සේලට අයිතියක් නැහැ. මහාචාර්ය වෙන්න පුළුවන්, ආචාර්ය වෙන්න පුළුවන්, පඬිත වෙන්න පුළුවන් කවුරු කළත්. බුදුහාඳුරන්ගේ ක්‍රමපිළිවෙලට විරුද්ධ ක්‍රියාදාමයක් කවුරු හරි ගන්නවා නම් ඒක වැරදි වැඩක්. අපි දැක්කා ඊ මාධ්‍ය වලින් ඒ පින්නපාතේ වඩිනකොට කාන්තාවක් හැසිරෙන ආකාරය මිනිස්සුන්ගේ අතින් ඇදගෙන එනවා. එන්නම් එන්න මේ බලන්න නේත්‍රා දෙකට මේ වගේ දෙයක් ආයිත් එක ගන්න හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම මේ වගේ විගඩමක් ආයි දැසින්නම් දැක ගන්න ලැබෙන්නේ නැහැ තමයි මේ රටේ. අපේ මුදල් හොරකම් කරලා අපේ මුදල් අයතාලිස යොදාගෙන ජනාධිපතිවරණයක් ඉලක්ක කරගෙන සුදුරෙදි බෙදලා දීලා අවසානයේදී අධිකරණයෙන් වැරදිකරුවන් වුණු පුද්ගලයෙක්ගේ දඩය ගෙවීම සඳහා අපේ මුදල් එකතු කරන එක අරම පුදුම දෙයක් තමයි ඒක. පහුගිය කාලේ ගම් වතුර තිබ්බා, නායයම් තිබ්බා, අතිශය වියලි කාලගුණයන් තිබුණා. ඒ නායයම් නිසා 300කට අධික ප්‍රමාණයක් මරණයට පත් වුණා. එවැනි තත්වයක් යටතේ පාරට බැහැලා ජීවිත ගොඩනගා ගන්න කටයුතු නොකරපු අය ලැජ්ජ සහගත විදියට සංඝ ශාසනයට කරන බරපතල වරදක් සහ අනතුරක්.